දැන් අපි දන්න දේ තමයි මේ තිබුණු කියන්නේ අපේ 78 ව්‍යවස්ථාවේ තිබුණු බලතල සෑහෙන ප්‍රමාණයකට සීමා කිරීම සඳහා එක සංශෝධනයක් වෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒතර ඒක විතාමත්ම අපහසුයෙන් ගෙනාවේ. ඒක 19 වෙනි සංශෝධනය කීපාරක් සංශෝධන වුණා කියලා දෙහිතන් පාර්ලිමේන්තුවේ ඇතිවුණු විවාද තුල 154 වතාවක් සංශෝධනය වෙලා තමයි මේ 19 අපිට ලැබිලා තියෙන්නේ. ඒතර මේ 19 ඇති වුණු ප්‍රතිඵල අපි දැන් චුට්ට භුක්ති විඳිනවා. පහුගිය කාලේ අපි දැන් අවුරුදු 15ක් වෙනෝ මේ ශිෂ්‍යය අපි වැඩ කරන්න පටන් ගන්නගෙන මේ මානවිකම් ශිෂ්‍යය. පහුගිය අවුරුද්ද විතරක් අපිට නඩු 6ක් ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. මේ මෑතකදීම ලැබපු ජයග්‍රහණය තමයි බදුල්ලේ කන්ද කැටියේ අවුරුදු 17ක තරුණයෙක් ඝාතනය කිරීම සම්බන්ධව කන්ද කැටියේ පොලිසිය විසින්. ඒ ඝාතනය සම්බන්ධව ඒකට අදාළ පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් 6 දෙනෙකුට මරණ දඬුවම් හිමිවෙනවා. අපි පහුගිය කාලේ නඩු කරා අවුරුදු 10 12 15 යනෝ මොකද නඩු තාම විභාග කරා. මහාධිකරණය විතර නෙමෙයි සුප්‍රීම කෝර්ටේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තාම යනෝ අවුරුදු කීයද? සමහර අපේ නඩු තියෙන අවුරුදු 10 11 12. අපේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 78 අනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් මාස 3ක් ඇතුළත අහලා ඉවර කරන්න ඕනේ. නමුත් ඒවා කවදාවත් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දැක්ක මුල් අවස්ථාවේ ක්‍රියාත්මක වුණාද කියලා 78 පස්සේ 79 80 ඒ පොරොතුණු නැහැ. නමුත් අපේ අත්දැකීම තමයි කවදාවත් මාස 3 ඒ නඩු ඉවර වෙලා නැහැ. ඒ කියන්නේ අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ වුණා වැඩ කළේ. කරගන්න බෑ. ඉතින් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නිසා ඇති කරපු ස්වාධීන කොමිසම් සභා 10ක් ස්ථාපිත කරා. තිබුණා 9ක්. ඒවා ක්‍රිය වුණා. ඒවා නම්බට විතරයි තිබුණේ. පස්සේ නැවත ඒව සක්‍රිය කළා. ඒවට ස්වාධීන පුද්ගලයෝ ස්වාධීන නිලධාරීන් දාලා දැන් ඒවා යම් විදිහකට ක්‍රියාත්මක වෙමි යන අවස්ථාව. අධිකරණයත් එතකොට අධිකරණ සේවා කොමිසම් සභාව හරහා විශාල වශයෙන් ස්වාධීන වෙලා තියෙනවා. එතකොට ඒ ස්වාධීනත්වයේ ප්‍රතිඵල තමයි දැන් ටිකෙන් ටික අපි මේ භුක්ති විඳිනවා. අධිකරණයෙන් අපිට පේන පොඩි මොනවද කියන්නේ කොළපාට එළියක්. තාම සම්පූර්ණ කොළ වෙලා නැහැ. සමහර තැන්වල අපිට ඒක ප්‍රශ්න තියෙනවා අධිකරණයේ ක්‍රියාවලිය සම්බන්ධව. නමුත් අපිට සාමාන්‍යයෙන් එළියක් පේනෝ දැන් අපේ නඩු වලට අමතරව අපි දැක්ක පහුගිය කාලේ වැදගත් නඩු ගණනාවක් කවදාවත් හිටපු නැති කට්ටිය ඇතුළට දැම්ම කවදාවත් හිටපු නැති කට්ටියට මරණීය දඬුවම් දුන්නා පහුගිය අවුරුදු දෙක ඇතුළත තෙවැනි දේවල් අපි දකින. නමුත් සාමාන්‍යයෙන් තවමත් අපිට පේනෝ යම් විවේචන මිනිසුන්ගෙනු අපිටත් තියෙන විවේචන හරියට ක්‍රියාත්මක නොවන තැන් අපි දැකලා තියෙනවා. දැන් මම කියගෙන ආවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනමත විචාරණයකින් තොරව කළ හැකි උපරිම ප්‍රතිසංස්කරණ ටික තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කළ තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මෙතනින් එහාට යනවනම් යන ජනමත විචාරණයකට අපිට මේකට එහා එතනින් එහාට අවසර දෙන්න බැහැ කියලා. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සුප්‍රීම කෝට් එකේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු 9ක් පැවරුවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා අපේ ඒ බලයට හානි වෙන ආකාරයේ තීන්දුව తీරන 19 වෙනි සංශෝධනය නැහැ. ඒක නිසා අපිට මේක පිළිගන්න වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ලබා දුන්න නිසා තමයි අපිට ඒක දැන් ලැබිලා තියෙන්නේ. ඒක නිසා මෙතනින් එහාට මේක සංස්කරණය කළ නොහැකි මේ ව්‍යවස්ථාව. ආයෙ සංශෝධන ගේන්න බෑ. පොඩි පොඩි ඒවා ගේන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය සංශෝධන ටික ගේන්න බෑ. එහෙමනම් අපිට වෙනවා අනිවාර්යෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඒක ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගන්න.